that's gone straight up in the air. This will take some catching. It's way up there. Moody's underneath it, I think. Will he catch it? Yes, he's got in. That's well taken. හෙලෝ සාදරයෙන් පිළිගන්නවා ඉතින් චමත් බ්ලොග් YouTube channel එකට. ඉතින් ඔයාව ශ්‍රී ලංකා ටීම් එකට පණ මෙන්න ආදරය කරපු සුපිරි නිවේදකයෙක් ගැන මම අද කතා කරන්නේ. ඉතින් ඔයාලට thumbnail එක බලපු හැටියට අඳුර ගන්න පුළුවන් ක්‍රිකට් පිස් එක නම් අනිවාර්යයෙන්ම ඔයාලා දන්න ඕනේ කවුරු ගැනද මම කතා කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබල මම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහා පැත්තේ තියෙන bell icon එකත් මතකතුව click කරගෙන යන්න. 1946 දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වල උපත ලබන ඇන්තනි විලියම් ග්‍රේක්ව හැමෝම හඳුන්වන්නේ ටෝනි ග්‍රේට් කියන නමින්. ටෝනි තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වපු සුපිරි ක්‍රීඩකයෙක්. 1972 වසරේ එංගලන්ත කණ්ඩායමට ඇතුළත් වන ටෝනි ටෙස්ට් තරඟ 58කදී ලකුණු 3599ක් දවාගත් කඩලු සංඛ්‍යාව ගැන කතා කරොත් ඔහු 141ක් දවා ගන්නට සමත් වෙනවා. ටෝනි එංගලන්ත කණ්ඩායමේ නායකයා වීමටත් ඔහු වාසනාවන්ත වුණා. 1974 වසරේ එංගලන්තයේ ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශ්නයන් නිසා ටෝනිට ක්‍රිකට් ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඉන්පසු ටෝනි විස්තර විචාරකයෙක් විදියට නිවේදන ශාස්ත්‍රයට පා තබන ක්‍රිකට් වලට තිබ්බ ඇල්ම නිසා ටෝනි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මුළු ලොවක් හමුවේ හඬ නැගුණු නිහතමානී විස්තර විචාරකයෙක්. අදටත් මැච් එකක් බලනකොට ඒ කටහඬ ඇහෙන්නේ නැතුව අපිට නිකන් මොකද්ද වගේ දැනෙනවා. ඉංග්‍රීසි තේරෙන්නේ නැති වුණත් ඒ කටහඬ ඇහෙනකොට අපි දන්නවා මේ ටෝනි කතා කරන්න කියලා. ඒ සුන්දර චරිතයට මුළු රටක්ම ආදරය කළා. ටෝනිට ලාංකිකයෝ ආදරය කරන්න පටන් ගන්නෙ 1990 ඉඳලා. මොකද මම එහෙම කියන්නේ අපේ මුරලිට ඕස්ට්‍රේලියාවේදී චෝදනාවක් එල්ල වෙද්දී හැමෝම මුරලිට විරුද්ධව කතා කරද්දී ටෝනි විතරයි ලාංකිකයන් වෙනුවෙන් කතා කරන එකම නිවේදකයා. ටෝනි ලංකාවේ ටීම් එකට ගොඩක් ආදරේ. සනත් ජයසූරිය රොමේෂ් කළුවිතරණගේ පළවෙනි විකට් එකට ඇති කරන පාර්ට්නර්ෂිප් එක ගැන මුළු ලෝකෙටම ඇහෙන්න අපේ ටීම් එකේ කොල්ලන්ව ටෝනි හැමතිස්සම අගය කළා. අපේ කොල්ලන්ට මොකක් හරි අසාධාරණයක් වෙන හැම වෙලාවෙම ශ්‍රී ලංකා ටීම් එක වෙනුවෙන් ටෝනි හැමතිස්සම ඉදිරිපත් වුණා. අපේ ටීම් එකේ ඉන්න කොල්ලන්ටත් වෙන වෙනම අන්වර්ත නාම වලින් ඔහු මුළු ලෝව පුරා හැඳින්නුවා. රොමේෂ් කළුවිතාරණට කිව්වේ ලිටල් මාස්ටර්, ලිටල් කළු කියලා. මුළු ලොව කළුට ආදරය කරේ ලිටල් මාස්ටර් කියලා. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් පවා කළුට කතා කරන්නේ අදටත් ලිටල් මාස්ටර් නමින්. අපේ සනත් ජයසූරිය මාස්ටර් බ්ලාස්ටර් කියලා, අර්ජුන රණතුංග කැප්ටන් කූල් කියලා ටෝනි හැමතිස්සම ආමන්ත්‍රණය කළා. 1990 ගණන් වල ඉඳලා මේ පුංචි රටේ ක්‍රීඩකයන්ට ආදරය කරේ ඔහු විතරයි. ඔහු වටා ලාංකිකයෝ ගොඩක් බැඳුණා, ඔහුට ආදරය කළා. ඔහු මිය යන්න කලින් ඔහු ශ්‍රී ලංකාවේ සන්නාම තානාපති විදියට වැඩබාර ගැනීම අපලද මහත් ගෞරවයක්. ටෝනි විස්තර විචාරය කරන තරඟයක අපේ ටීම් එක සෙල්ලම් කළා. අපේ ටීම් එක දුර්වල නම් ඔහු හැමතිස්සම ක්‍රීඩාගාරයට ඇවිල්ලා ඔයාලා මොකද්ද කරේ, ඔයාලා මේ බෝලේ මෙහෙම දාන්න ඕනේ, මේක අතෙන්ට දාලා ෆීල්ඩින් එක මෙහෙම කරන්න ඕනේ කියලා හැමතිස්සම අවවාද දුන්නා කියලා අර්ජුන රණතුංග පුවත්පතකට වාර්තා කර තිබුණා. අපේ ටීම් එක මැච් එකක් පරදිනවා නම් එංගලන්තේ පරදිනවටත් වඩා ඔහු දුක්ුණා. මොකද ඔහු අපේ රටේ පාලකයන්ටත් වැඩිය අපේ ටීම් එකට ගොඩක් ආදරය කරපු මිනිස්සෙක් නිසා. මුත්තయ్యා මොරල්දරන් පන්දුව දමා ගන්න බවට පැවසූ ඩැරල් හයා විනිසුරුවරයා දිගින් දිගටම මුරලියවන පන්දු නිපන්දු හැටියට සංඥා කරන වෙලාවේ ඩැනල් හයාට විරුද්ධව කතා කරපු එකම කෙනා තමයි ටෝනි කියන්නේ. ඒ තරඟයේ විශිෂ්ට නායකයෙක් අපේ ටීම් එකට හිටියා. ඒ තමයි අර්ජුන රණතුංග. මුත්තయ్యා මොරල්දරන් පන්දුව දමා ගසන බවට සංඥා කරද්දී ඒ මොහොතේම අර්ජුන රණතුංග මුළු ටීම් එකම පැත්තට අරන් ගිහිල්ලා මුත්තయ్యට අවස්ථාව දුන්න නැත්නම් මේ ටීම් එක සෙල්ලම් කරන්නේ නැහැ කියන මතේ ඔහු හිටියා. ඒ වෙලාවෙම අපේ මිනිහෙක් වගේ ඇවිල්ලා ටෝනි ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්නේ निराකරණය කළා. නැවතත් තරඟය ආරම්භ කළා. ඊට මාස 5කට විතර කලින් ICC එක සම්පූර්ණයෙන්ම නිවේදනය කරා මුත්තయ్యා මුරල්දරන් යවන පන්දු කිසිම දෝෂයක් නැති බවට. ටෝනිගේ අන්තිම විස්තර විචාරය ඔහු කරන්නේ ලංකාවෙමයි. 2012 වසරේ පැවතුණු 20x20 තරඟයකදී එම තරඟය අතරතුර තමයි ඔහුගේ වෛද්‍යවරයා ඔහුට පවසන්නේ ඔහුට පිළිකාවක් වැළඳී ඇති බවට. ටෝනි තම ශල්‍ය කර්මයට භාජනය වෙන්න කලින් පැය කිහිපයකට කලින් ඔහු ලංකාව ගැන මෙහෙම කියනවා. ශ්‍රී ලංකාව මගේ හදවතට සමීප බව හැම දිනම දන්නා කරුණක්. ශ්‍රී ලංකාව සමග මගේ ඇති සම්බන්ධතාවය ගොඩක් ඈතට යන්නක්. ඒ 1996 විශිෂ්ටයන් ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්නටත් පෙර සිටම මම එදා මුළු ලෝකෙටම ඇහෙන්න අනාවැකියක් කිව්වා. ශ්‍රී ලංකාව ලෝක කුසලානේ දිනනවා කියලා.
ලාංකිකයන්ටම ආවේනික වෙච්ච ක්‍රිකට් රිද්මය අති විශිෂ්ටයි. ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකමත් අති විශිෂ්ටයි. මගේ රෝගී තත්ත්වය නිවේදනය කළ අවස්ථාවේ සිටම ලාංකික ජනතාව විශාල වශයෙන් ප්‍රතිචාර ලබා දුන්නා. මම දන්නවා මේ මොහොතේ මා එක්ක මුළු රටක්ම ඉන්නවා කියලා. මගේ හදවතේ විශේෂ හැඟීමක් ලාංකිකයන්ට තියෙනවා. මා ඒට සදා ණය ගැති. 2012 දෙසැම්බර් 29 වෙනිදා මුළු ලෝකෙම ඉන්න ක්‍රිකට් රසිකයන්ගේ නෙතට කඳුලක් තියලා මේ සොඳුරු මිනිසා සදහටම යන්න ගියා. ටෝනි නැති අඩුව පුරවන්න කාටවත් බෑ කියලා ප්‍රවීණ විස්තර විචාරක ඈපසිංහ මහත්තයා වරක් මාධ්‍ය හමුවේ කියා සිටියා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ලෝකෙටම අරන් ගියපු ඒ නිහතමානී මිනිසයා තමයි ටෝනි කියන්නේ. ටෝනි නැති විස්තර විචාරය පරිප්පු නැතුව බත් කනෝ වගේ වැඩක්. ටෝනි ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කළා වගේම අපේ රටේ ඇතම් බුකිකාරයෝ ලංකාවේ ක්‍රිකට් වලට ඇත්තටම ආදරය කළා නම් කොච්චර සුන්දරද. ඉතින් ඔයත් යම් දෙයක් ටෝනි ගැන දන්නවා නම් පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් මතක ඇතුව ෂෙයා කරන්න අමතක කරන්න එපා. මම චමත් බ්ලොග්.